රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝන් සමට කලින් සත්‍ය හරියටම කියන සිත රාත්‍රි පුවත්විකාශයයි මේ මම උත්පලා ජයසිංහ ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත නිමියඳුම් ඉල්ලුම 140කින් පහලට විකිණෙන්නේ 150කටත් වඩා අඩුවෙන් ඇඟලුම් කර්මාන්තය විනාශයි අප්‍රේල් වලින් පසු ඇඟලුම් ප්‍රශ්න දස ගුණයකින් ඉහළට ටානියා කියයි තව මාස දෙක තුනකින් අපි මූණ පාන්න වෙන ප්‍රශ්න මීට වැඩි 10 ගුණයකින් උග්‍ර වෙනවා ඇඟලුම් ශේෂ්ත්‍රයේ 20000ක රැකියා අහිමි සමස්ත ලංකා රැකියා විරහිත වුවන්ගේ සංගමය කියයි රැකියා අවස්ථාව 20000ක් විතර මෙන්න නැති වෙලා තියි මේ රටේ රැකියා විරහිත ගොඩට තව 20000 එකතු වෙනවා පදික වෙලඳාම පදික වේදිකාවටම වැටෙයි රටේ ජනතාවට දුන්න අඩු කිරීම ප්‍රමාණවත් නැහැ. තවත් දෙන්න පුළුවන්. මහාචාර්ය වසන්ත අතුකෝර්ල කියයි. නව යෝජිත ත්‍රස්ත පනතින් මානව හිමිකම් උල්ලංඝනය කරන්න බලධාරීන්ට බලය දෙනවා. Human Rights Watch කියයි. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. ආණ්ඩුවේ බොහෝ දේශපාලඥයින් දැන් කියන්නේ රටේ ආර්ථිකය යහපත් බවයි. ඉන්ධන මිල අඩුයි, භාණ්ඩ මිල අඩුයි කියලයි. නමුත් ආර්ථික විද්‍යා විශේෂඥ දැනුමැත්තන්ගෙන් සමහර තරන්නේ ඊට හාත්පසින් වෙනස් මතයක්. අපේ රටේ ආර්ථිකය දැන් කුමන දිශාවකටද ගමන් කරන්නේ කියලා මේ අපකල සොයා බැලීමක්. මේ වෙද්දී උද්දමනයේ අඩුවී රටේ ආර්ථිකය හොඳ වෙමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පවසනවා. අද වෙනකොට පහුගිය වර්ෂයට වඩා උද්දමනයේ අතෙන් අපි 150ක් අඩු වෙලා තියෙනවා. ලෝකයේ උද්දමන අතෙන් ඉහළම රටවල් අතර අපි තුන්වෙනි ස්ථානයේ ඉඳලා ගමක්‍රමයෙන් පල්ලෑට බැහැලා අද මේ ලයිස්තුවෙන් එළියට ගිහිල්ලා තියෙනවා. ඒක තමයි අපේ රටේ වියුත්තේ. ඒක තමයි අපේ රට ඉදිරියට හරි සැලැස්මක් ඇතුව ක්‍රියාත්මක වුණොත් අපේ රට ආර්ථික වශයෙන් ඉදිරියට යනවා පමණක් නෙමෙයි ඔබ තමුන් නාන්සේලාගේ ආර්ථිකය ශක්තිමත් වෙනවා ඒක අනිවාර්යයි. ඇත්තටම අපේ රටට දැනට ලැබී ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 330ක වාරිකයක් පමණයි. අපේ සමස්ත විදේශ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 43ක් පමණ වෙනවා. දේශීය ණයත් ඇමරිකානු ඩොලර් බිලියන 40කට ආසන්නයි. මේ වෙද්දී රටේ දේශීය සම්පත් බොහොමයක් විකුණා දමන්න පිඹුරුපත් සකස් වෙමින් තිබෙනවා. ඇත්තටම රට ගොඩද මේ ණය වලින් රට ගොඩ ගන්න පුළුවන්ද? මේ ඒ පිළිබඳව අපකල විමසුමකට පිළිතුරු දුන් පෙරදෙනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතකෝරල අදවන විට රටේ ආර්ථිකයේ කුමන දිශානතියක් කරා ගමන් කරනවද දැන් බොහෝමයක් අය හිතනවා මේ මොහොත වෙනකොට ආර්ථික විචල්‍යයන් බොහෝ දුරට පාලනය වෙලා රටේ ආර්ථිකය සුබවාදීව ඉදිරියට ගමන් කරනවා කියලා. එහෙත් ආර්ථිකයේ ගමන් මඟ පිළිබඳව ශ්‍රේෂ්ඨාත්මකව සලකා බලනකොට අපිට ඇත්තටම මේ ගමන් කරන දිශානතිය පිළිබඳව කිසිදු ආකාරයකට සෑහීමකට පත්වීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. තාම නිල දරිද්‍රතා මායිම ඇත්තටම රුපියල් 13,700ට වඩා වැඩි මට්ටමක මේ වසරේ ආරම්භ මෙවර විට මහබැංකුව පවසන්නේ රටේ උද්දමනය 50.3%ක් බවයි. මෙහි යථාර්ථය කුමක්ද? උද්දමනය තාමත් වේගයෙන් ඉහළ ගිහිල්ලා මේ ඉහළ යන වේගය දැන් යම් ආකාරයකට පාලනය වීමක් අපි දැක ගන්නට පුළුවන්. මේ උද්දමනයේ පාලනය ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ ආර්ථිකය සංකෝචනය කරලා. ඉතින් අපි දන්න දේශීය ආර්ථිකයේ ගිය අවුරුදු 7.8%කින් හැකිලුනා. මේ වසරේදී 3%කින් පමණ හැකිලයි කියලා මේ වෙනකොට පුරෝකථනය කරලා තියෙනවා. දැන් මෙන්න මේ හැකිලීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඇත්තටම උද්දමනය කියන එක යම් ආකාරයකට පාලනය වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකා රුපියලයට කුමක් වෙමින් තිබෙනවද? මාර්තු මාසයෙන් පසුව රුපියලයේ යම් ආකාරයකට ශක්තිමත් වීමක් දක්නට ලැබුණා. මේ වසරේ මාර්තු ආරම්භය වෙනකොට ඩොලර් 1ක ගැණුම් මිල රුපියල් 260ක් විදිහට පැවතුණත් මේ වෙනකොට රුපියල්
දහතුන දක්වා අපහළ යාමක් පෙන්눔 කරනවා රුපියලයේ 100ට 10කටත් වඩා වැඩි ප්‍රමාණයකින් අති ප්‍රමාණය වීමක් මේ කාලය තුල සිදු වෙලා තියෙනවා ඇත්තටම රටට අවශ්‍ය වෙන්නේ මේ ආකාරයේ රුපියලයේ අවප්‍රමාණ අති ප්‍රමාණය වීමකට වඩා රුපියලයේ යම් ස්ථාවර මට්ටමක පවත්වාගෙන යමින් රටේ ආර්ථිකය ප්‍රසාරණය කරලා ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම ඉන්ධන මිල රාජ්‍ය පහත දැම්මා බාණ්ඩ හා ඉන්ධන මිල තවදුරටත් අඩු කරන්න පුළුවන්ද ඇත්තටම මේ අවුරුද්දේ ආරම්භයේ සිටම ගත්තට පස්සේ ලෝක වෙළඳපොලේ ඉන්ධන ගෑස් ඇතුළු බොහොමයක් දේවල් වල මිල ගණන් විශාල වශයෙන් පහළ යාමක් දක්නට ලැබුණා අපිට ඇත්තටම මේ සහනය මේ රටේ ජනතාවට මේ සහනය ලැබෙන්නට ඕනේ දැන් නෙවෙයි මේ වසරේ ආරම්භයේ සිටම මේ සහනය ලැබෙන්නට ඕනේ නමුත් එවැනි තත්ත්වයක් සිදු වුණ නැහැ ඇත්තටම රුපියල ශක්තිමත් වීමෙන් ලැබිය යුතු වාසි ලෝක වෙළඳපොලේ මේ මිල ගණන් පහළ යාම මගින් අඩු ප්‍රමාණයකින් තමයි ජනතාවට සත්‍ය වශයෙන් වාසිය ලැබිලා තියෙන්නේ ලංකාවට. එහෙමනම් ඇත්තටම මේට වඩා ඉන්ධන මිල පහළ දාන්නට පුළුවන් ගෑස් මිල පහළ දාන්නට පුළුවන් නමුත් මේ සත්‍ය වාසියම ජනතාවට ලැබිලා නැහැ. මේ අතර රුපියල් මිලියන 120,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලැබෙන 11 වෙනිදා පැවැත්වෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙනවා. දින 90කින් කල්පිරෙන රුපියල් මිලියන 60,000ක බිල්පත් දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 20,000ක බිල්පත් සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 40,000ක බිල්පත් එහිදී වෙන්දේසි කෙරෙන බවයි මහ බැංකුව පවසන්නේ. මේ අලුත් අවුරුදු සමයේ පදික වේදිකාවේ වෙළඳාමට අවසර තීමට රජය පියවරගෙන තිබෙනවා. අවසර තිබුණත් පදික වේදිකාවට අද වෙළඳාමක් තිබෙනවද නැද්ද යන පිළිබඳව අද අප සොයා බැලීමක් කළා. මේ වාර්තාව ගෙනෙන්නේ අප මාණ්ඩලික වාර්තාකාරිණී අනුරාධා රණසිංහයි. කාලයකට ඉවත් කරන කාලයකට වෙළඳාමට ඉඩ දෙන පිටකොටුව පදික වේදිකාවයි මේ. සුපිරි වෙළඳ සැල්වලට යන්නට වාසනාව නැති අපේ රටේ බොහෝ ජනතාව උත්සව සමයේ තමන්ට කුමක් හෝ ඇඳුම් කෑල්ලක් මිලදී ගන්නේ මේ පිටකොටුව පදික වේදිකාවෙන්. උත්සව සමයේ මේ පිටකොටුව පදික වේදිකාවේ වෙළඳාම කොහොමද කියලා අපි බලමු. බොහෝ අතමිට මුදල් ඇති අය යන්නේ සුපිරි ඇඳුම් සාප්පුවලටයි. නමුත් අපේ රටේ ජනතාවගෙන් බහුතරයක් අඩු මිල ඇති තැනට යනවා. අද මේ අලුත් අවුරුද්දට එන අන්තිම සතියන්තයයි. බොහෝ අය කොළඹින් ගමට යන්නේ අම්මා තාත්තට සරමක් චීතරෙද්දක් හෝ අරගෙන. ඒ අරගන්නේ බොහෝ විට පදික වේදිකාවෙන්. බිස්නස් අඩුයි ඉතර වගේ සෙනග පොඩක් ආව තමයි උනට මිනිස්සු බඩු ගන්න. අපි උදේ ඉඳලා කෑ ගන්නවා තමයි. ඉතින් කෑලි 50 100ක් විකුණන්න බොහොම අමාරුයි. ඒත් කෑලි 25 30යි යන්නේ. ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්ද චුට්ටක් අඩුයි. මේගොල්ලන්ගේ වාතාවරණය අනුව මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරුයි. අවුරුද්දක් අරෝජයට ගන්න අමාරුයි. ගාණ නම් වැඩි තමයි. ඉතින් ඒ අඩු වෙලා නැහැ. සෙනග ඉන්නවා ටික වෙන අවුරුද්ද වලට වැඩි. පිටතැඟ වල වැඩි පිටකොටු අඩුයි. හැබැයි එච්චරම ලාභ නැහැ. සාධාරණ මුදලකට ගන්න පුළුවන්. 140ක් විතර වගේ අපිට මේතන ලාභයට ගන්න පුළුවන්. බඩු තියලා සල්ලි නැහැ. මේ පේන්නේ නැද මේ 300ට දීලාත් ගන්නෙ නැහැ. මේ පිටකොටුව World Market වෙළඳපොළ. මේ ආරම්භ වී දැනට වසර 40ක්. මෙහි කඩ 380ක පමණ ප්‍රමාණයක් තිබෙනවා. අපි බලමු අලුත් අවුරුද්දේ ඔවුන්ගේ වෙළඳාමට කුමක්ද සිදු වෙලා තියෙන්නේ කියලා. මේ කොළඹ New World Market එකයි. එහි වෙළඳාමත් අද බිඳ වැටිලා. අපි කියන ගානට නෙමෙයි ගාන කට්ටිය ගන්නෙ. ඒගොල්ලෝ ගානක් ඉල්ලනවා. අපිට දෙන්න පුළුවන් උපරිම ගානට අඩු කරලා දෙනවා. දැන් එයා 1500යි ගොත් අපි 1200ට 1000කට වගේ ඉල්ලුවොත් කොහොම හරි එයාට ඒක ගන්න පුළුවන්. හැබැයි මේ ප්‍රයිස් එක අඩුයි. එලියෙන් ගත්තොත් ෂොප් වලට ගියට වැඩිය මෙහි ගොඩක් අඩුවට ගන්න පුළුවන්. දැන් මේ දවස්වල නම් පොඩ්ඩක් මිලයි පොඩ්ඩක් ඒත් අපි බිස්නස් වෙලදම අපේ කස්ටමර්ස්ලා ඇවිල්ලා ගන්නවා.
එහෙම ගැටලුවක් නෑ අපිට. එන්නේ අඩු කරලා ගන්න පුළුවන් විදියට තමයි අපි මේක මෙතන තියලා තියෙන්නේ. ඔක්කොම හැම කඩේකම බැලුවත් ගණන් අඩුයි. ඒකයි ඉතින් ගොඩක් සෙනග ඉන්නේ. මේටම එනවා කට්ටිය ඔයාගෙන. හිතේ ගන්න අතේ ගන්න ගන්න පුළුවන්. පුළුවන් තරම් අඩු කරලා දෙනවා. අපේ වර්ල්ඩ් මාකට් එකට ඇවිල්ලා බලන්න කොහොමද කියලා මගේ නැත්තම් තව කෙනෙකුගේ නැත්තම් ඊළඟ කෙනාගේ මේකේ අම්මයි තාත්තයි විතර නැති ඕනම දෙයක් ගන්න තියෙනවා. නිදාසෙ ඇවිල්ලා ඇඳුමක් බලලා ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. තමන් මුහුණ දෙන අර්බුදය අප්‍රේල් මාසයෙන් පසුව දස ගුණයකින් ඉහළ යා හැකි බව ලාංකීය එක්සත් ව්‍යාපාරිකයන්ගේ සංසදීය සභාපති ටානියා අබේසුන්දර පවසනවා. නිමි ඇඳුම් සඳහා ඇති ඉල්ලුම 40%කින් පහළ ගොස් ඇති බවයි ඇය පවසන්නේ. එමෙන්ම ඉදිරියේදී සිය ආයතන දෙකක් වසා දැමීමට තීරණය කළ බවටද ටානියා අබේසුන්දර වැඩිදුරටත් ප්‍රකාශ කළා. ඇය මේ බව පැවසුවේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. ඇත්තම කියනවා නිමි ඇඳුම් සඳහන් තියෙන ඉල්ලුම 140%කින් අඩු වීමක් වෙලා තියෙනවා. මොකද අපේ මං දෙසැම්බර් මාසයේදී අපි නිෂ්පාදනය කරපු භාණ්ඩ අපිට අලෙවි කරගන්න බැරි වුණා. නිකන් හිතන්න අපි අතේ කොච්චර ලොකු ස්ටොක් එකක් තියෙනවද. විකිනන භාණ්ඩය 150%කින් අඩු වෙලා. මේ භාණ්ඩ අපිව සතු දැන් අප්‍රේල් මාසයෙන් පස්සේ අපි ඉතුරු වෙනවා. ඒතොර මේ ඉතුරු වෙච්ච භාණ්ඩ වලට අපි මොකද කරන්නේ? මේ වටේ වියදම් කරපු සල්ලි නිෂ්පාදන කරවෝ හැටියට ඩොලර් එක 390 තියෙද්දී අපි භාණ්ඩ මිලදී අරගෙන තියෙනවා. හරි? දැන් මේවා අරගත්ත රෝ මටීරියල්ස් අපි නිෂ්පාදනය කරාම අපේ භාණ්ඩයක මිල ඉම්පෝට් කරන භාණ්ඩයකට වැඩිය 70%කින් 20%කින් වැඩි. ඒතර කොච්චර අසාධාරණයක්ද වෙන්නේ? මේකත් මාෆියාවක් කරලා දැන් එක පාටම භාණ්ඩ ඉම්පෝට් කරන්න දීපු ගමන්ම එතකොට ඉම්පෝට් කරන කරුවෝ ඒගොල්ලන්ගේ ඉන්න සේවක පිරිස හරි අතලොස්සයි. උපරිමම සේවකයෝ 10-12 එක්ක වැඩ කරන්නේ. අපි එහෙම නෙවෙයි කර්මාන්ත කරුවෝ ඇටියද 100, 200, 300, 500, 600 සේවකයෝ ඉන්නවා අපිට. ඒතර මේ මිනිස්සුන්ට මොකද වෙන්නේ? මොකද අපේ භාණ්ඩ ටික 60%කට ප්‍රමාණයක් අපි සතුව දැන් ඉතුරු වෙනවා අප්‍රේල් මාසෙන් පස්සේ. තව මාස දෙක තුනකින් අපි මූණ පාන්න වෙන ප්‍රශ්නේ මීට වැඩිය 10 ගුණයකින් උග්‍ර වෙනවා. මම ආයතන දෙකක් අප්‍රේල් මාසෙන් පස්සේ අපිට වහන්න වෙනවා. මේ මුළු අප්‍රේල් මාසෙම මම නිවාඩු දුන්න මොකද පටන් අරගෙන නිෂ්පාදනය කරලා කාටද අපි විකුණන්නේ? මේ වෙනකොට මේ රටේ ඩොලර් ගෙනාපු තමන්ගේ දාඩිය, ශ්‍රමය, කඳුළු, කාලය, තාරුණ්‍ය කැප කරපු ඇඟලුම් ශේෂ්ත්‍රය රැකියාව වෙනකොට අතිවිශාල බහුතර ප්‍රමාණයක් නැති වෙගෙන යනවා. මේ වෙනකොට මේ රටේ ප්‍රධාන පෙළේ ඇඟලුම් ශේෂ්ත්‍රය වැසීගෙන යනවා. මහා පරිමාණයේ තියෙන ආයතන ඇඟලුම් ශේෂ්ත්‍රය අදාළ මේනකොට වැසීමේ තර්ජනයකට ලක් වෙලා තියෙනවා. ඒ අතරේ කිරිඳිවැල, ඇහැලියගොඩ, මහරගම, රත්නපුර කහවත්ත සහ රත්නපුර අටල්ල කියන ගම්මානවල තියෙන කර්මාන්ත ශාලා මේනට වැහිලා ගිහිලා තියෙනවා. රැකියා අවස්ථාව 20,000ක් විතර මේනට නැති වෙලා තියෙනවා. මේ රටේ රැකියා විරහිත ගොඩට තව 20,000 එකතු වෙනවා. මේ වර්ෂ තුල ඇතුළත මේ ප්‍රශ්න විසඳිය යුතුයි. මොනවා සදා කාලෙක අපිට ගාමන්ස් කියන ඒරියා එක නැති වෙන්න යනවා. නව බදු ප්‍රතිපත්ති යටතේ වෛද්‍යවරයෙකුට මාස 12ක වැටුපෙන් මාස 2ක වැටුප් බදු ලෙස ගෙවීමට සිදු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසනවා. බරපතල ලෙස භාණ්ඩ සහ සේවා මිල ඉහළ ගොස් ඇති අවස්ථාවක මාස 2ක වැටුප් අහිමිවීම වෛද්‍යවරුන්ට දරාගත නොහැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ. විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය වෘත්තිකයන් 600කට වැඩි පිරිසක් මේ වසර තුල පමණක් රට හැර ගොස් ඇති බව වාර්තා වනවා. නව බදු ප්‍රතිපත්තිය හඳුන්වා දීමත් සමගයි මෙලෙස බොහෝ පිරිසක් රට හැර යාම ආරම්භ කළේ. නව බදු සංශෝධනය පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මෙලෙස අදහස් පළ කළා. ආණ්ඩුව අතිශය අත්නෝමතික විදිහට ක්‍රියාත්මක කරමින් තියෙන පවතින බදු ක්‍රමවේදය හරහා මේ රටේ ජනතාවට මේ රටේ වෘත්තීය වේදීම සේවානියෝගිකට විශාල පීඩාවක් ඇති වෙලා තියෙනවා කියන කාරණය අපි දැන් සැලකිලිමත් කාලයක් තිස්සේ රටට මෙන්ම ආණ්ඩුවට කරුණු සහිතව ප්‍රකාශ කරමින් තිබෙන කාරණයක්. බදු සංශෝධන අසාධාරණයි කියලා අපි කියන හේතු කාරණා කීපයක්කොට මේ හේතු කාරණා නිවැරදි කියන කාරණය ජනාධිපතිතුමා වගේම උදැල්ල මාධ්‍යංශ නිලධාරීන් මහවැංකු නිලධාරීන් එක්වරක්ම කීප වතාවක්ම පිළිගත්තු කාරණයක්. වෙන විට ගෙවීමේ බද්දත් එක්ක මේ රටේ වෛද්‍යවරුන් වෘත්තීය වේදීන් විශාල පීඩනයකට ලක් වෙලා තියෙනවා. විශේෂඥ වෛද්‍යවරයෙක් ගත්තම ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙක් ගත්තම ඔවුන්ගේ අවුරුද්ද මාස 12ක වැටුපෙන් මාස 2ක් 3ක් අතර කාලයක සම්පූර්ණ වැටුප නැවතත් බදු විදිහට ඔහුගෙන් අය වෙනවා. ඒකට ඔහුට සමහරලාට වැටුප් ලැබෙන්නේ මාස 9
යෝජිත නව ත්‍රස්ත පනත ඉවත් කරගත යුතු බව Human Rights Watch අවධාරණය කර තිබෙනවා. පවතින පනතට පවා දැඩි විරෝධයක් එල්ල වී ඇති පසුබිමක හඳුන්වා දීමට යෝජිත නව පනත ඊට කිසිසේත්ම විසඳුමක් වන්නේ නැති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මේ අතර අදත් පාර්ශව රැසක් මෙම පනත සම්බන්ධයෙන් අදහස් පළ කළා. යෝජිත ප්‍රතිත්‍රස්ත පනත මගින් මූලික මානව හිමිකම් උල්ලංඝනය කිරීමට බලධාරීන්ට බලය ලබා දෙන බව Human Rights Watch පවසනවා. පවතින ත්‍රස්ත මර්ධන නීති යටතේ සිදුවන අකටයුතුකම් පිළිබඳ දේශීය හා ජාත්‍යන්තර විවේචනවලින් පසුව වැඩි දියුණු කළ නීතියක් සම්මත කිරීමට රජය පොරොන්දු වුණත් එය නිසි පරිදි සිදු කර නැති බවයි Human Rights Watch වෙබඩවිය පෙන්වා දෙන්නේ. නව පනත් කෙටුම්පත මගින් ගැටළු විසඳීම වෙනුවට සිදු කර ඇත්තේ ත්‍රස්තවාදී නිර්වචනය පුළුල් කරමින් රැස්වීමේ සහ කතා කිරීමේ නිදහසට ඇති අයිතිය සීමා කිරීම බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. යෝජිත ප්‍රතිත්‍රස්ත පනතින් සාමකාමී විවේචකීන් නිහඬ කිරීමට ශ්‍රී ලංකා රජයට අවසර ලබා දෙන බවද Human Rights Watch දකුණු ආසියානු අධ්‍යක්ෂ මීනාක්ෂි ගංගුලි සඳහන් කළා. මේ සඳහා සහාය ලබා දෙන්නේ නැති බවට ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර හවුල්කරුවන් පැහැදිලිවම ප්‍රකාශ කළ යුතු බවද ඔවුන් අවධාරණය කර තිබෙනවා. මේ අතර යෝජිත නව ත්‍රස්ත පනත සම්බන්ධයෙන් අදත් අප ජනතාවගෙන් මත විමසීමක් සිදු කළා. මේ ජනතාව ඒ ගැන පළ කළ අදහස් මාක දැනෙන විදිහට නම් ඒ පනතින් අපි මහජනතාවගේ මේ කටවල් වහලා අපි නිහඬ කරන තමයි ඒක ගේන්නේ. හල්තාල කරන කට්ටිය මේගොල්ලෝ විනාශ කරලා අත්තන උඩ ගලලා කටවල් වහන යන්නේ තමයි. කිසිම තේරුමක් දන්නේ නැහැ. තේරුම් කරලා දෙන්නේ නැහැ. නායකයෝ මොනව කරනවද දන්නේ නැහැ. සම්පූර්ණ මිනිස්සුන්ගේ තියෙන අදහස අනිප්පතර බෙරලලා ජීවිත හානියට තමයි ඉදිරියේ මේ පනතක් ගෙනලා තියෙන්නේ. මිනිස්සු මරණ පනතක් ගෙනලා තියෙන්නේ. යෝජිත නව ත්‍රස්ත පනත ගැන විවිධ පාර්ශ්ව මෙලෙස අදහස් පළ කළා. මේ පනත හැටියට ත්‍රස්තවාදී ක්‍රියාවක් කියලා අර්ථ දක්වලා ඕනෑම කෙනෙක් අත්තරම් කර ගන්න පුළුවන්. ඕනෑම කෙනෙකුට රැඳවුම් නියෝග ගහලා රඳවා ගන්න පුළුවන්. ඕනෑම කෙනෙක්ට නඩු පවරන්න පුළුවන්. ඒසම් මේ ගේන්නේ ත්‍රස්තවාදය වලක්වන්න නෙමෙයි සැබවින්ම මේ ගේන්නේ ආණ්ඩුවට රෙහිව බුරබුරා නැගෙන පොදු ජන විරෝධය, වෘත්තීය සමිති විරෝධය, සමාජ ක්‍රියාකාරකයන්ගේ විරෝධය, මාධ්‍යවේදීන්ගේ විරෝධය, මර්ධනය කිරීම සඳහා වෙච්ච උත්සාහය තමයි මේ දියත් කරමින් යන්නේ. රනිල් රාජපක්සලා ත්‍රස්තවාදී වැඩ කරන එක දැන් නවත්තන්නේ නැත්නම් මේ රටේ ජනතාවත් ජාත්‍යන්තර මේ මැදිහත් වීම සහ ජාත්‍යන්තර සම්මුතියට පටහැනිව වැඩ කරන මේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග වලට රෙහිවත් මුළු රටම එක පෙළට පෙළ ගස්සන්න අපි මැදිහත් වෙනවා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට යන පනත් අතර ඉතාම භයානක පනතක් තමයි ප්‍රතිසස්ත පනත. විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ මේ රටේ විපක්ෂයේ දේශපාලන පක්ෂ වෘත්තීය සමිති සහ විශේෂයෙන්ම නීතිඥ ප්‍රජාව දක්වපු විරෝධය නිසාද අධිකාර අමාත්‍යවරයාට ප්‍රතිසස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අකමැත්තෙන් වුවත් කල් දාන්න සිද්ධ වෙලා තියෙනවා. තොරතුරු හා සංවේදන තාක්ෂණ නීතිඥවරුන්ගේ සංසදයේ පිහිටුවීම අද කොළඹදී සිදු කෙරුණා. තොරතුරු හා සංවේදන තාක්ෂණයට අදාළ නීතිය මෙරට තුල ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණයි. තොරතුරු සහ සංනිවේදන තාක්ෂණ නීතිඥවරුන්ගේ සංසදීය පිහිටුවීම අද කොළඹදී සිදු කෙරුණා. තොරතුරු සහ සංනිවේදන තාක්ෂණයට අදාළ නීතිය මෙරට ප්‍රවර්ධනය කිරීම මෙම සංසදයේ ස්ථාපිත කිරීමේ අරමුණයි. මිට සමගාමීව ප්‍රථම විධායක කමිටුවට සමාජිකින්ද තෝරාපත් කර ගැනුණා. සභාපතිවරයා ලෙස පත්වූයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය සුනිල් අබේරත්නයි. නීතිපති සංජය රාජරත්න මෙතුරු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. Main focus is to dissemination of knowledge by way of workshops, seminars and various forums so that lawyers, academics, judges, members of the judiciary and also law students can gain maximum knowledge out of it. Thuruthuru thakshanayata adala neethiya pilibandawa pravinayingen sadumlat sansadayak අද දිනේදී පිහිටවල තිබෙන්නේ මේ ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා ඇති කරන්න ඒ වගේම තව මාර්ග විවෘත කරන්න අවස්ථාවක් ලබා දෙන්න හොඳ අවස්ථාවක් මේ සංසදිය තුලින් උදා වෙනවා. අපි ලෝකේ දිහා අරගෙන බලපුවාම ලෝකේ තොරතුරු තාක්ෂණය ඒ වගේම සංනිවේදනය අපිට වඩා ගොඩක් ඉහළ මට්ටමකින් තියෙන්නේ. විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණය සංනිවේදනයට අදාළ නීති තත්ත්වයන් වර්ධනය කරන්න ඒ වගේම ඒ සඳහා අධ්‍යාපනය ලබා දෙන්න ඒ ගැන හදාරන අයට හොඳ අවස්ථාවක් මේ සංසදීය පිහිටවීම තුලින් ලැබෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාවත් වෙනත් දියුණු වන රටවල් තොරතුරු හා සංනිවේදන තාක්ෂණය සාර්ථක ලෙස පාවිච්චි කරන භාවිතා කරලා එයාගේ එදිනෙදා කටයුතු සාර්ථක කර ගැනීමට උපයෝග කරගන්න ආකාරයටම මෙරට ජනතාවටත් එම තත්ත්වය ලබා දීමයි. පාසල්වල විෂය නිර්දේශය වෙනස් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඩිජිටල් තාක්ෂණයෙන් දරුවන් සන්නද්ධ කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ. තිස්ස මහරාම යටාලතිස්ස ප්‍රාථමික විද්‍යාලයට සුහුරු පන්තිකාමර උපකරණ පරිත්‍යාග කිරීම අද සිදු කෙරුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සංකල්පයක් මත ක්‍රියාත්මක සක්වල වැඩසටහනට සමගාමීවයි.
ලබන වසරේ යූනි මාසයේ 23 වෙනිදා වෙනකොට මගේ පියාණන්ගේ 100 වෙනි ජන්මෝත්සවය අපි සමරනවා. ඒ 100 වෙනි ජන්මෝත්සවයේ සමරන්නේ තවත් සක්වල වැඩසටහන් 100ක් සඳහා පාසල් 100කට ආධාර උපකාර පරිත්‍යාග කරලයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. හැම දරුවෙකුටම ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය අධ්‍යාපනය ලබා දෙන්නට ඕන. ඒක ලබා දෙන්න අපි කටයුතු කරනවා. හැම දරුවෙකුටම තොරතුරු තාක්ෂණය, ඩිජිටල් තාක්ෂණය, පරිගණක තාක්ෂණය කේන්ද්‍ර කරගත් අධ්‍යාපනය ලබා දෙන්නට ඕන. මේ රටේ පාසල් පද්ධතියේ විෂය නිර්දේශය වෙනස් කරන්නට ඕන. අනාගතයේදී අපි බිහි කරන රට තුල නව තාක්ෂණය තුලින් අපි නව ලොවක් නිර්මාණය කරන්නට බලාපොරොත්තු වෙනවා. නව ශ්‍රී ලංකාවක් බිහි කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ ගමනට අපේ ආදරණීය දෙමව්පියන්ටත් දූ දරුවන්ටත් අත්වැල් බැඳගෙන මේ රටේ නව අධ්‍යාපන විප්ලවයට ඔබ සියලුම දෙනා සූදානම් වන්නේ කියලා ප්‍රකාශ කරමින් ආසියාවේ බලවත්ම දූෂණ විරෝධී පනත ගෙනෙන්නේ මහ බැංකු මුදල් මංකොල්ලේට චෝදනා ලබා සිටින ජනපති රනිල් වික්‍රමසිංහ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ සම්මන්ත්‍රණයකදී. මහ බැංකුවේ මහ මුදල් හොරා කියලා රනිල් වික්‍රමසිංහ මහ බැංකු හොරා කියලා දැන් ඉන්න අගමැති දිනේෂ් ගුණවර්ධන කිව්වේ පාර්ලිමේන්තුවේ. දිනේෂ් ගුණවර්ධන කිව්වා රනිල් වික්‍රමසිංහ බැංකු හොරා කියලා. දැන් මහ බැංකුවේ මහ මුදල් මංකොල්ලේ අපේ රටේ මූල්‍ය වෙළඳපොළ විශාල විකෘතියක් නිර්මාණය කරා. මේ මුදල් තමයි අගෝස්තු මාසයේ පැවතිච්චි මහ ඡන්දයට වියදම් කරේ. මහ බැංකුව බෙදුම් කරෙන් තමයි පක්ෂ කැන්වසින් එකට සල්ලි හොයාගත්තේ. ඒ අය අද කියනවා මොකද්ද දූෂණ විරෝධී පනතක් ගේන. මේම රනිල් වික්‍රමසිංහ තමයි පාර්ලිමේන්තුවේ මහින්ද හොරා කිව්වේ. අපිද රනිල් මහින්ද හොරා කියලා ඒ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මහින්ද තියාගෙන ඒ ආණ්ඩු පක්ෂෙන් දූෂණ විරෝධී පනතක් ගේන. මොනවද මේ? අපේ රටේ වංචා දූෂණ මැඩ පැවැත්වීම සඳහා ඔව් තව නීති ඕනනම් නීති හදමු. හැබැයි තියෙන නීති දැනට ඕනෑවටත් වඩා ප්‍රමාණවත්. එනිසා මේ වංචා දූෂණ නැති කිරීම සඳහා ආසියාවේ බලවත්ම දූෂණ විරෝධී පනත ගේනවා කියලා කියන්නේ මහ බැංකුව මුදල් මංකොල්ල කෑවයි කියලා චෝදනා ලැබපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ. ඒ නිසා මම හිතන්නේ ඒ වගේ අපි කතා කිරීමෙන් පළක් නෑ. ආනයනික පිටර ලක්ෂ 20ක් බේකරි හිමියන්ට ලබා දීමට සුදුසු බවට අවශ්‍ය නිර්දේශය ලැබී තිබෙනවා. මේ සඳහා වෙන අනුමැතිය ලබා දී ඇත්තේ සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවයි. ආනයනය කළ තවත් බිත්තර තොගයක සාම්පල පරීක්ෂාව අද ආරම්භ කෙරුණා. ආනයනික බිත්තර ලක්ෂ 20ක් බේකරි හිමියන්ට නිකුත් කිරීම සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා දී තිබෙනවා. බිත්තර තුළ විෂද්‍රව්‍ය හෝ රෝගකාරක අඩංගු නැති බව පරීක්ෂණවලදී තහවුරු වූ බවයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය හේමාලි කොතලාවල පැවසුවේ. මීට දින දෙකකට පෙර ඉන්දිය බිත්තර රැගත් නෞකාවක් කොළඹ වරාය වෙත ළඟා වූ අතර පරීක්ෂණ සඳහා යොමු කිරීමට එහි සාම්පල ලබාගෙන තිබුණේ අද පසුරුවේදී. පොළොන්නරුව අලුත්සහල් මංකල්ලිය ඓතිහාසික ගල්විහාර පොදුබිමේදී පැවැත්වුණා. පොළොන්නරුව සොළොස්ම ස්ථානාධිපති පූජ්‍ය වෙඩරුවේ උපාලි නාහිමියන්ගේ ප්‍රධානත්වයෙනුයි අලුත්සහල් මංකල්ලිය පැවැත්වුණේ. මේ අතර වීමිල වැඩි කරන ලෙසට රජයට බල කරමින් ගොවින් පිරිසක් අද අඟුණුකොළ පැලැස්සේදී විරෝධතාවයක නිරත වුණා. ඔයෙන් අරකමක් නැහැ ඇමති කට්ටක් සූප්පු කරන්න ඕනි. ඒ ගායම උන්ට තියෙන්නේ 2 කිලෝ එකක් රුපියල් 80 ගණන් වලට විකුණලා අද ගොවිය කොහමද උනොස්සන්නේ. සෙව්හෙළ මහා රාවණා පදනම මගින් සමාජ සත්කාරක වැඩසටහන් මාලාවක් ඊයේ සම්පිතානය කර තිබුණා. ඒ මහනුවර හිදගල රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමුනි. සිව්හෙළේ මහා රාවණා පදනම් මගින් සමාජ සත්කාර වැඩසටහන් මාලාවක් ආරම්භ කර තිබෙනවා. එහි පළමු අදියර ඊයේ මහනුවර හිඳගල රජමහා විහාරස්ථානය කේන්ද්ර කර ගනිමින් පැවැත්වුණා. දුතියං විබුද්ධං සරණං ගච්ඡාමි.
මෙම පදනම ආරම්භ කරනු ලැබුවේ හිඳගල රජමහා විහාරස්ථානයේ විහාරාධිකාරී එම්බිල් මීගම පඤ්ඤාකිත්ති ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි. මෙහි මූලාසනය හොබවනු ලැබුවේ උඩපළාත අධිකරණ සංගණායක පූජ්‍ය වරකාපනේ ශ්‍රී සෝරත ස්වාමින් වහන්සේ. මෙහිදී දහම් පාසල් 9ක දරු දැරියන් සඳහා පාසල් පොත් ඇතුළු උපකරණ පරිත්‍යාග කරනු ලැබුවා. හිඳගල ශ්‍රී සීවලී විද්‍යාලයේ සිසු දරුවන් සඳහා සුහුරු පන්ති කාමරවලට අවශ්‍ය රූපවාහිනී යන්ත්‍රයක්ද මෙහිදී පරිත්‍යාග කර තිබෙනවා. ප්‍රදේශයේ තෝරාගත් අඩුවාදෑම් ලැබී පවුල් සඳහා වියලි සලකද ලබා දීමටයි සිව්කෙලේ මහරාවණා පදනම කටයුතු කළේ. දහම් පාසල් මුල් කරගත් එක ගැන මම හුඟක් සතුටු වෙනවා. කොහේ හරි හෝ වේවා. ඒ දහම් පාසලක ඉන්නේ අපේ ළමයි, අපේ දරුවෝ. ඉතින් ඒ අය අර මේ දඬුවමින් අදුවෙන් පස්සේ එයාගේ ජීවිතේ කවදා හරි රාජකාරියකට ගියාම දඬුවමට බයයි, රාජකාරිය කරනවා ප්‍රධානියාට බයයි, රාජකාරිය කරනවා. එහෙම නැතු අර නියම අවංක සේවයක් එයාගෙන් මේ ලැබෙන්නේ නැහැ. දඬුවමට බයයි, රාජකාරිය පවා කරන්නේ. ඒ නිසා ඒ කුඩා කාලේ ඉඳලා ඒ தත්ත්වේ ඇති කරන්නට ඕන. අපි ආදරයෙන් සෙනෙහසින් යුක්තව දරුවන් හදන්නට ඕන. මෙම අවස්ථාවට හිඳගල රජමහා විහාරස්ථානයේ විහාරාධිකාරී පූජ්‍ය ඇඹිල් මීගම පඤ්ඤාකිත්ති ස්වාමීන් වහන්සේ සහ ගලහ සුමිත්‍රාරාම විහාරාධිපති පූජ්‍ය කන්දෙවිල නාරද ස්වාමින් වහන්සේ වැඩම කර සිටියා. අතීතයේ අපේ අම්මලා තාත්තලා එකට උයාගන්න වත්තික ආහාර ටික අවට ගෙවල් එක බෙදාගෙන ගෑවා. මොකක් හන්ද? අපේකම සුද්ධ දුන්න මගේකම නිසා 1915 දී අපේකමෙන් ඈත් වෙලා මගේකමටපත් වුණා. මගේකමෙන් ගිය මේ රට අද කෙලුණා. අද අපේ රටේ මිනිස්සු බඩගින්නේ ඉන්නේ ජීවත් වෙනවා. අපේකමෙන් හිටියනම් හොරකම් කරයිද? අපි අද ණයයි, හත්පොළු පරම්පරාවට ණයයි. පාලකයෝ වෙනස් වෙවි යනවා. අපේ රට බොහොම දුකටපත් වෙමින් අපේ අම්මලා තාත්තලාගේ දරුවෝ අද පාසලට යන්න නැතුව, උදේ ආහාර ටිකක් ගන්න නැතුව අම්මයි තාත්තයි සෝසුසුන් හෙලනවා. මේක තමයි අපේ සමාජයේ තත්ත්වය. අපි යමක් කරන්නට, මේක කරන්න බැරි කමක් නැහැ. එදා දුටු ගැමුණු පරපුරක්, වලගම්බා පරපුරක් හැදුවේ මේ කහ සිවුරයි. මේ මහා සංඝරත්නේ දා හිටියේ නැත්නම් මේ විහෙර විහාර අදත් නැහැ. මේ විහෙර විහාර ඉදිකරුනේ වැවදාගත් ඉදුනේ රට සරුසාර කරේ එදා ළඟින්ම ඉඳලා රජවරුන්ට අනුශාසනා කළේ රජවරු තනිවී මේ කහ සිවුරයි. පොතපත කියවමින් ඉතිහාසය හදාරමින් ආගම දහම හදාගමින් භාෂා අධ්‍යයනය කරගනිමින් ඔබ ක්‍රියාමක් කරන්නට මේ රට වෙනුවෙන් යම් කාර්යභාරයක් ඉටු කරන්නට තිබෙනවා. වාරියපුල, ගම්පල, හිඳගල, ගල්පිහිල්ල, දොළුව යන ප්‍රදේශවල පිහිටා ඇති විහාරස්ථානවල විහාරාධිපති ස්වාමින් වහන්සේලාද මෙම අවස්ථාවට වැඩම කළා. එමෙන්ම වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාර්යපිරුම සහ එම මැතිනිය මෙන්ම අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන් කවින්ද කාර්යපිරුම සහභාගී වුණා. මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයා, මධ්‍යම පළාත් බෞද්ධ කොමසාරිස්වරයා සහ හිඳගල ශ්‍රී සීවලී විද්‍යාලයේ විදුහල්පතිවරයා මෙන්ම ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු සම්භාවනීය පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මෑත ඉතිහාසය දැකපු ඉතාමත් වාග්ය සම්පන්න සිදුවීම් ගැන සලකා බලනකොට අපි වාග්ය සම්පන්න සිදුවීමුත් සිද්ධ කළ යුතුයි. මේක ඉතාමත් වාග්යවන්ත මාසය මේක. ඒ නිසා මේ වාග්යවන්ත ඔබ සියලු දෙනා හරිම වාග්යවන්තයි. විශේෂයෙන්ම හිඳගල වගේ ප්‍රදේශයක අපේ නායක හඳුරෝ වගේ තරු සද්ගුණවත් ගුණාංග වලින් පිරි විශේෂයෙන්ම හෙළේ සහ හෙළ බිමේ අනන්‍යතාවයේ ඉතාමත්ම හොඳින් හඳුනාගත් හාමුදුරු නමක් ලැබීම මේ ප්‍රදේශයට ඔබ සියලු දෙනා වාග්යවන්තයි. අපි මාධ්‍ය ආයතනයක් හැටියට අපි ඇත්ත වශයෙන්ම මේ මූලික අඩිතාලම, ජාතික මූලික අඩිතාලම දැමීම සඳහා අපි හරියට මහන්සි වෙනවා. අපේ දේශපාලනය සහ ඒ කටයුතු අපි දෙන්නේ දෙවෙනි තන හැම විටම, හෝ තුන්වෙනි තන. ඒක නිසා අපි ජාතික සංස්කෘතික සහ අපේ අනන්‍යතාවය පිළිබඳ සියත කියලා නම අරිසේ ලහුබුදු වැඩිතුමා තමයි දැම්මේ. ඒක නිසා අපි එදත් අදත් ඒ වෙනුවෙන් කැප වෙලා ඉන්නවා. මේ සමගින් සියත රාත්‍රී පුවත් විකාශය අවසන් වෙනවා. ඔබට සුබ රාත්‍රිය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.